සෑම ඔස්ට්‍රේලියන්වන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. කම්පියා ක්ලබ් නව පරීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ වයස අවුරුදු 18 24 අතර තරුණයන්ගෙන් අඩක් පමණ සහ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් 10%ක් මූල්‍ය උපකාර සඳහා YouTube, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි. මෙවැනි සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී මූල්‍ය උපදේශකයන් තරුණයින් සමග කටයුතු කිරීමේදී වංචා සිදුවිය හැකි බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ. ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වැනි විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් මූල්‍ය උපදෙස් ලබා ගනිමින් සිටින බව මූල්‍ය සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක බ්ලෙක් බ්‍රින්ක්ස් පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පිළිගත හැකි හොඳ උපදෙස් සපයන්නේ කවුරුන්ද සහ එලෙස නොකරන්නේ කවුරුන්ද යන්න පැහැදිලිව කිහි නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. නීත්‍යානුකූල මූල්‍යාධාර සේවාවල ගාසු අධික වීම හේතුවෙන් මිනිස් සමාජ මාධ්‍ය උපදේශන වෙත යොමු වන බව බ්ලෙක් බ්‍රින්ක්ස් කියා සිටියා. මූල්‍ය උපදේශකයෙකු හෝ ගණකාධිකාරීවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 3500 සිට 7000ක් දක්වා මුදලක් වැය වෙනවා. නතර කිරීමට ක්‍රමයක් නොමැති බැවින් සමාජ මාධ්‍යවල උපදේශන සේවා පිළිබඳ දැඩි ගැටලුවක් පවතින අතර ඒ විසඳාගත හැකි ක්‍රමයක් නම් රජයේ ප්‍රසස්කරණ මගින් මූල්‍ය උපදේශන සේවාවල පිරිවැය අඩු කිරීම බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.